राशि चक्रे पलवन राशि मेष लग्ने मेष लग्न में उभगे लग्नाधिपति वे अंगारोवत कुज कुज की अने सामान्य अरे हितुअकारी युद्ध कारक ग्रह की पोडक अरे कलबलकारी के थिंग उभगट मे फेब्रवरी मस मेष लग्न में फेब्रवरी मसे कुहुम वेद तमाम अभी बलांडिया थिंग विशेष मेष लग्न अंगे मेवेलावे उभगे लग्नाधिपति कुज नमवेन्नी सिकुरु समग तेंपत्वेलाई इन्नी थिंग तर्मदुरुटे के यहापत पीटी मा एवगेम में उभगे दसवेन्नी रवि शनि चंद्र बुध कियन ग्रह हतर दिनक तेंपत्वेलात इन्नो एवगेम में गुरु ग्रह एकोलोस्वेन्नीत राहु ग्रह देवेन्नीत केतु ग्रह अटवेन्नीत तेंपत्वेला मे फेब्रुवारी मासे उदावेन ඉතින් විශේෂයෙන්ම මේ අපි බලමු කොහොමද මේ මේෂ ලග්නෙමෙන්ට මේක වෙන්නේ කියලා ඔබේ ලග්නාධිපතියා නම වෙන්නේ ඉඳලා ඔබගේ 12 වෙනි 3 වෙනි 4 වෙනි දකින්න. ඉතින් මේ தত্ত্বය ඇත්තටම ටිකක් සුවිශේෂී කාල සීමාවක්. මොකද මේ මේෂ ලග්නෙමෙන් මේ පහුගිය කාල සීමාවක් ගත්තොත් සෑහෙන දුරට ඔබ මේ තැලිලා පොඩි වෙලා දුක් විඳගෙන ආපු කාල සීමාවක් නෙමෙයි. ඔබට गुड़ाक दुट नुना इवगे बट की गुड़क नैतीना इवगेम दिन्न टिक 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 नलू उस बलापुर नव बलापुर चुट चुट लाले मे कल सीमें विशेष मे सीयर सीएम शुभदाई कल नम तर पहुगे कल सापेक्ष मे जमता दुट मे कल सीमता यहाँ कले मुगद मे ඔබ මේ පහුගිය කාල සීමාවලන ඉච්ච ණයතුරුස් වලින් ඔබට මිදෙන්න පුළුවන් කාල සීමාව තමයි පෙබරවාරි මාසේ ඉඳලා මම කියන්නේ අප්‍රේල් මාසේ දක්වාම මේක වළංගුයි මේ පෙබරවාරි මාසේ පළවෙනි වුණාට මම මේ ඉදිරියටත් ඉන්න තියෙන නිසා එහෙම කියන්නේ ඉතින් මේ කාල සීමාව තුළ ඔබට මේ ණයතුරුස් වලින් නිදහස් වෙලා ඔබට මේ අර අලුත් ජීවිතය නැවුම් බලාපොරොත්තුවකින් ජීවිතය ආරම්භන හොඳ කාලයක් ඔබ මේ නොසිතූ වෙලාවක වැටුණු කෙනෙක් නම් මේ පහුගිය කාල සීමාවල ඔන්න ඔබට නොසිතූ වෙලාවක නැගිරින්න පුළුවන්. හැබැයි මෙතන මෙහෙම දෙයක් තියෙනවා. එකපාර ලැබෙන්නේ එනවා යනවා එනෝ යනවා වගේ පෙනිලා නොසිතූ අවස්ථාවක ඒ ලැබෙයි. ඒ වගේම ඔබගේ මේ මෙදාන මේ ඔබට ලැබීම් මතින් මේ වෙලාවේ සැහැණ යහපත්. ඒ කියන්නේ ඔබට මේ වෙලාවේ මේ හොඳ මේ ලැබීම්කාරී තත්ත්වයක් පෙන්눔 කරනවා මේ නොසිතූ ධනයක් ඔබට උරුමකම් කියන මේ हिता गन बरी देखनेट ऐति देखूत भाई मेघ मे मे वरदी मार्ग के मेले बेन्नी हे भाई अति विशाल धन स्कंद मेले उमक करनवादी मस देख मार वे काल सीमा तुम वाला मंकी पहुगी का बेटी मे नगर पड़ा मे मे जीवित सलसुम कर දැන් මේ ඉතුරු කරලා ඒ තුලින් ඉදිරි ජීවිත ඉදිරි කාලේ යැපෙන්න ඔබගේ සැලසුම් ප්‍රයත්න කරන ඔබට කියන වැඩි කැප කිම් ස්ථාවර තැම්පතුවක් මගින් අර ටිකක් ඔබ නිකන් නිදහසේ ජීවිතේ භුක්ති විඳින්න කැමැත්තක් පෙන්වුම් කරනවා. නමුත් මෙහෙම කියන්න ඕන නැතනදී මේ ඒ දේ හොඳයි. හැබැයි හැකියාව තියෙනවා නම් තව කාලය තියෙනවා නම් තවත් ඔබ යම් කිසි දෙයකින් හැකියාවක් ඔබ ව්‍යාපාරයක් කරලා ඔබගේ අර ධනය ඉහළ නන්වා ගන්න උත්සාහ කරොත් මේ කාල සීමාව තුළ එයත් කරපු මේ අලුත් ව්‍යාපාරික අවස්ථා ඔබට අනිවාර්යයෙන්ම පෙන්වු කරා. ඔබගේ තවදයක් ඔබගේ පහුගිය කාල සීමාවල ඔබගේ අතෑරුණු ඔබ කඩාවැටුණු ව්‍යාපාර නැවත දලු දාලා ඔන්න ආරම්භ කිරීමේ හැකියාව පෙන්වු කරා. විශේෂයෙන්ම ජනප්‍රිය තත්ත්වය ඔබ මේ ජනප්‍රිය දේවල් විහිණීමෙන් ඔබට ආදායම් ලැබීමේ හැකියාවක් තියෙනවා. ඒකෙන් දැන් ඔබ මේ කලාවට සම්බන්ධයෙන් ව්‍යාපාරයක් කරනවා. නැත්තම් ඔය පොත්පත් ලියකියවිලි पोत् नवकथा कटिक पोत् प्रकाशन अध्यापन संबंध रसास्वादने का पोत्पत् अर व्यापार एक्ना अनिवार्य मे काले अंद यहाँ क्लबंड पुलवां काल सीमा सह व्यापार दिन दिन दीन दीन पत्र पुलवां काल सीमा हे भाई मैं मेतन मैं उब्बट पड़ी बाधा वक्ति मे उब विशीन मैं अति करगन उब पुड मे हेम देम अतर उत्साह पड़ी देवा लोकूम लबेन काम बलंग इन कल तीन पड़ी वोट मे नुसी पड़ी दे मेक मट मे लाभ या चूटी लाभ अयो मेक मट वे भाई वो
විශාල ලාභයකට පයින් ගැසීමක්. ඒක නිසා මේ වෙලාවේ ලැබෙන්නේ පොඩි දෙයක්ද ඒ තුලින් කටයුතු කරන සමහරට ඒක ඔබට හිතන්න බැරි ධනස්කන්ධයක් වෙන එකයි මම කිව්වේ. මේක විශාල ධනස්කන්ධයක් ඔබට උරුමකම් කියන කාලසීම මේ අනිවාර්යයෙන්ම අප්‍රේල් මාසෙට කලින් මේ 100% මේක මේ පොදුවේ කියන දෙයක් නිසා ඔබට අර 100%ම නැතුව ගියත් අනිවාර්යයෙන්ම ඉෂ්ට වෙන දෙයක්. මේක හිත නොහිතපු විදිය ධනයක්. එහෙම නැත්නම් ණය නිදහස් වීමේ හැකියාවක් පෙන්눔 කරනවා. ඉතින් රැකියා කඩතුලින් ඉඳන මේ ශලක් හිමිට මේ කාල සීමාව තුළ ඔබට අර රැකියා කරන ස්ථානය තුළ ඔබ හිතනවා මේ ඔබට පිළිගැනීමක් නැහැ. ඔබට මේ මෙතන දියුණුවක් නැහැ. මෙතනින් ඔබට ඉදිරියට යෑමක් නැහැ. මම මෙතනින් ඉවත් වෙන්න ඕන. මම ඉවත් වෙලා අලුත් රැකියාවක් කරන්න නැත්නම් මම තනියම ව්‍යාපාරයක් කරන්න ඕන. මෙහෙමයි. රැකියාවක් ලැබෙන තුරු රැකියාවෙන් ඉවත් වෙන්න එපා. රැකියාව මාරු කරන එක හොඳයි. නමුත් ඔබට ඉන්න තැනදීම ඔබට අනිවාර්යෙන් නොසිතූ ආකාරයෙන් දිනුවක් ලැබෙන්න පුළුවන්. ඔබට උසස් වීම ලැබෙන්න පුළුවන්. පඩි වැඩි කිරීම ලැබෙන්න පුළුවන්. ඒ නිසා කලබල නොවී බලන් ඉන්න. මේ මාස 3 පොඩක් කල්පනා කර. මාස 3 කියන්නේ දෙකහමාර. ඔව්. ඒ පොඩක් කල්පනාකාරීව බලන් ඉන්න. කාලෙට ඉඩ දෙන්න. සමහරට ඔබට ඔබ ඔය කරන රැකියාව තුළම දැඩි දිනුවක් එන්න බෑ. හැබැයි මෙහෙම දෙයක් කරන්න. ඒ අතරතුර ව්‍යාපාර කටයුතු රට තබන්න. අලුත් ව්‍යාපාරයක් අපි කියන්නේ part time business එකක්. ඔබගේ පවුලේ අයත් එක්ක එකතු වෙලා පුංචි ව්‍යාපාරයකට අත ගන්න. හොඳට හොයලා බල. ව්‍යාපාරයකට අත ගන්න විශේෂයෙන්ම මම කිව්වේ අර මේ වෙලාවේ ඔබට පුළුවන් ඇඟලුම් සම්බන්ධ ව්‍යාපාර. එහෙම නැත්නම් විසිතුරු භාණ්ඩ සම්බන්ධ නැත්නම් අර රසාස්වාද entertainment පැත්තේ. ඒ කියන්නේ මම කියවෙනව කතා කෙටි කතා පොත්පත් ප්‍රකාශන එහෙම නැත්නම් කලා නිර්මාණ මෙන්න මේ කාලේ ඔබට හොඳයි. ඉතින් ඒ ටික හැබැයි රැකියාව ඉවත් නොවි පටන් ගන්න. හැබැයි මම කියනවා ඔබ මෙහෙම ඒ කියන විදිහට ඒ විදිහට කළොත් කවදා හෝ ඔබේ රැකියාවට වඩා ඔබේ ප්‍රධාන ආදායම් මාර්ගය ඔබේ ව්‍යාපාරය වෙනවා. අන්න එදාට ඔබට පුළුවන් මේ රැකියාව ඉවත්ලා 100%ක් මේ ව්‍යාපාරේ ඔබේම ව්‍යාපාරය දියුණුව දක්වා යන්න. හැබැයි එතෙක් කලබල වෙන්න ඕනේ. මේ මාස දෙකමාර අනිවාර්යෙන් ඉවසන්න. මොකද හොඳ කාලයක් එන්න තියෙන්නේ. මේ හොඳ කාලේ අර පරිවර්තනය සිදුවෙන කාලය. සංක්‍රාන්ති සමය. ඒක නිසා මේ කාල සීමාව තුළ කිතා කල්පනාකාරීව ලැබෙන දේ ඇත්ත වශයෙන්ම කිව්වොත් ඔබ ලැබුණු ගසනින් අර නැතිවෙච්ච සියල්ල ලබා ගන්න උත්සාහ කරන්න එපා. ඒ ලැබෙන දේ මුලින්ම ඒක යොදවන්න හොඳ ආයෝජනයක් කරන්න. එයින් පස්සේ ඔබට අවශ්‍ය කර දේවල් මිලදී ගන්න. ඒ දේවල් වලට යොදන්න නැත්නම් ලැබුණු සැනින් අර නැතුගේ සියලු දේ මම මිලදී ගන්න මම හැමදේම ගන්නවා කියලා ගන්න ගියොත් ඔබට ඒක ඉතිරියන්නේ නැති වෙයි. ඒක නිසා අර මුලින්ම ඔබ කරන්න ඕනේ හොඳ ආයෝජනයක් කරන්න අනාගතය වෙනුවෙන්. ඉතින් ඒ වගේම රැකියා කටයුතු කරන මේෂ ලග්න හිමියන්ට විශේෂම කියන්න ඕන ඔබට මේ වෙලාවේ මේ ඔබට වඩා ඔබගේ රැකියා ස්ථානයේ ඔබේ යටතේ හෝ ඔබට වඩා මේ පහළ මට්ටමේ ඉන්න අයගෙන් ඔබට ලොකු වාසියක් සිද්ධ වෙන්න තියෙනවා. ඔවුන්ගේ ඔවුන් ඔබට ගේන යම්කිසි මේ උපක්‍රමයක් ඉදන් හෝ ඔවුන් ඔබට ඔබ සම්බන්ධ කරන දෙයක් නිසා ඔබට ලාභ ලබන්න පුළුවන්. ඒක නිසා අර ඔහු හෝ ඇය මේ ඔබට වඩා මේ රැකියාවේ පහළ ස්ථානයේ ඉන්න කියලා ඔවුන්ගේ යෝජනා එකහෙලාම ඔබ ප්‍රතික්ෂේප කරන්න යන්න එපා. මොකද ඔවුන්ගේ යෝජනා නිසා ඔබට ලොකු දෙයක් කරගන්න පුළුවන්. ඒ වගේම ඔබට මේ ඔබගේ දැන් ඔබ විවාහක් කරන ඔබේ දරුදරියන් සම්බන්ධයෙන් ඒ වගේම ඔබගේ බිරිඳගේ පවුලේ ඥාතීන්ගෙන් ඔබට ලැබීම් පෙන්වන්න කරන මේ කාල සීමාව තුළ ඔවුන්ගේ උදව් උපකාර ලැබෙනවා. අන්න ඔවුන්ගේ ලැබෙන උපකාරයෙන් ඔබට නැගී සිටින්න අවකාශයක් ලැබෙනවා. අන්න ඒ වගේ දේවල් තියෙන නිසා ඔබ පොඩ්ඩක් ඒගොල්ලන්ගේ මේ අර තකන් නැතුව ඉන්න උත්සාහ කරනවා වගේ පෙන්වන එක කරන්න එපා. මේ වෙලාවේ ඒගොල්ලොත් එක්ක සහයෝගයෙන් ඒගොල්ලන්ට ඇහුම්කන් දෙන්න. ඔබට පුළුවන් අනිවාර්යයෙන්ම ජයග්‍රහණය කරන්න. ඒ වගේම මේ ඔබගේ පෞල් ජීවිතය ගැන කතා කරොත් මේ වෙලාවේ මේ ඔබට මේ අර ඔබට වෙනදා තිබුණට වඩා ආදරයක් රැකවරණයක් වගේම අර ඔබ ගැන හොයා බැලීමක් සිද්ධ වෙනවා ඔබගේ පවුලේ අනිත් සමාජිකයන්ගේ. මෙච්චර දසක් හැමදේම ඔබ පිට තැබුව අය ඔන්න ඔබට ඒ බර සැහැල්ලු කරගෙන ඉදිරියට යන්න. ඒ බරෙන් කොටසක් ඒගොල්ලොත් අරගෙන සහයෝගයෙන් කටයුතු කරන්න උදව් කරනවා. මෙච්චර කාලයක් ඔබට මේ අඩුපාඩු ගන් කීකේ දොස් පැවරුවා නම් ඔබේ පවුල උදවිය. මෙන්න මේ කාලෙන් පස්සේ අන්නේ අපිට පුළුවන්. අපි නැගී සිටිමු. අපි යන්. එහෙම එකතු වෙලා කරමු. ඒ කියන தത്വෙට අර ඔබට හයියක් වෙන්න ඔබට සතුටක් ගෙන දෙන්න ඔවුන් පෙළඹෙනවා. ආදරය සම්බන්ධ කාරණාවලදී අපි කතා කරොත් විශේෂයෙන්ම මේෂ ලග්න හිමියන්ට මේ ආදරයට ඔබගේ ආදරයට දෙමාපියන්ගේ දෙපාර්ශ්වයේ දෙමාපියන්ගේම කැමැත්ත ලැබෙනවා. විශේෂයෙන් මේ ඔබ මේ ඔබගේ ප්‍රේමවන්තය හෝ ප්‍රේමවන්තියගේ
දෙමාපියන් හෝ වැඩිහිටියන් ප්‍රතික්ෂේප කරන. අන්න මේ වෙලාවේ ඔවුන් මේ ප්‍රතික්ෂේපතාවය ඔබ ගැන තියෙන වැරදි වැටහීමෙන් දුර වෙලා ඔන්න ඔබ හොයාගෙන ඉල ඔබට කැමැත්ත දෙනවා. ඔබට වෙනදාට වඩා දැඩි සහයක් දක්වනවා. මේක නම් ඔබගේ මොකක් හරි අඩුපාඩුවක් නිසා නම් මේ දේ ඔබ ප්‍රතික්ෂේප කරේ ඔවුන්. ඔවුන් මේ අඩුපාඩුව ඔබට හරි ගස්සා ගැනීම උදව් කරන්නත් කැමති වෙනවා. ඒ වගේම උදව් කරනවා. අන්න ඒක නිසා මේලා ඔබගේ මේ ප්‍රේම සම්බන්ධවලට තාවලට යහපත්. ඒ වගේ මේලා සහකාරයෙක් සහකාරියක් ප්‍රේමවන්තයෙක් ප්‍රේමවන්තියෙක් නැතුව ඔබ පොඩ්ඩක් දුකින් පහු වුණානේ පහුගේ කාල සීමාව තුළ. අන්න ඒකට මේ වෙලාවේ ඔන්න හොඳ විවාහ යෝග හොඳ සහකාර සහකාරියෝ ප්‍රේමවන්තයෝ ප්‍රේමවන්තියන් ඔබට ලැබෙනවා. ඉතින් මේ ජීවිතයේ ඇත්තට මේ වෙලාවේ ඔබේ සතුට උතුරා යන කාල සීමාවක්. ඉතින් ඒක නිසා මේ හැබැයි මේ ඔබගේ පොඩි දෙයක් තියෙන ඔබ මේ අර ඔබගේ ප්‍රේමවන්තය හෝ ප්‍රේමවන්තිය එහෙම නැත්නම් ඔබගේ සහකාරයාව සහකාරිය සැමියා හෝ බිරිඳ යටත් කරගෙන ඉන්න උත්සාහ කරනවා. මේ තුළ ඔව් හෝ ඇය යටත් වෙලත් ඉන්නවා. නමුත් අර ඕනට වඩා යටත් කරගන්න යන්න එපා. මොකද හේතුව අර ඔබ ගැන තියෙන අර තියෙන හොඳ යහපත ඒ හැඟීම ඔවුන් කෙරෙන් පොඩ්ඩක් හෝ පළුදු වෙන ඉඩ තියෙන. ඒ නිසා ඔබ හැම වෙලේම ඔවුන්ට දැන් ඔවුන් ඔබට ඉතා උසස සලකද්දී ඔබත් ඔවුන්ට ඒ ලෙසම සලකන්න. උසස සලකද්දී ඔවුන් තලාපෙලා පහත් කරලා ඔවුන් හරහා සියලු දේ කරගන්න උත්සාහ කරන්න යන්න එපා. ඔබත් ඔවුන්ට අර ඔවුන් දෙන ගෞරවයම දෙන්න. අනිවාර්යයෙන්ම සහකාරයට නිසි ගෞරවය දක්වන්න. ඒක ඔබට ඉතා යහපත්. ඉතින් ඒ වගේම දැන් මේ වෙලාවේ මේ අධ්‍යාපන කටයුතු කරන මේෂ ලග්න හිමි දුවදරුවන් බලන ඉන්න අපිට කොහොම වේද? මොකද එහෙම විශේෂයෙන්ම මේ මාසේ මේ හෙටින්ද ආරම්භ වෙන මේ අප සුසස් පෙළ විභාගයට පෙනෙන දරුදරුවන් බලන් ඉන්න අපිට කුමක් වේද කියන. ඉතින් මේ වෙලාවේ ඔබගේ අධ්‍යාපන කටයුතු ඇත්තටම කිව්වොත් යහපත්. හේතුව මේ ඔබ මේ ගොඩාක් දුරට අර බලාපොරොත්තු නොවු ජයග්‍රහණ අධ්‍යාපනයෙන් ලබන්න පුළුවන්. විශේෂයෙන්ම මේ ඒක මේ දැන් ඔබ බලාපොරොත්තු වෙන මේ සාමාන්‍ය සමත් වීමක් වුණත් ඉහළ සමත් වීමට යන්න පුළුවන්. මම මේකේ අසමත් වෙයි කියලා හිතන් හිටපු අයට සමත් වීමේ හැකියාව තියෙනවා. මොකද ඔබ මේ අර ඔබට උදව් ලැබෙන විශේෂයෙන්ම ප්‍රධාන පෙළේ ගුරුවරයන්ගෙන් ඒ වගේම අර ඉන්නේ ඔබගේ දක්ෂ යාළුවන්ගෙන් ඔබට උදව් ලැබෙන මේ කාල සීමාව තුළ ඔබට මේ දෙයින් ගොඩ යන්න. ඔබ ඒ තුළ ඔවුන්ගෙන් දෙන දේ ඔබේ ඔළුවේ තැම්පත් වෙලා ඔබ ඒ දේ හරියාකාරවම ඉෂ්ට කරගන්නවා. ඒක ටික හරියටම විභාගේ ලියන්න ගියත් ඔබට මේ නොසිතූ ආකාරය දැන් අර මං කියන්නේ අර උත්තර සම්පූර්ණ ලියන කියලා. නමුත් අර ඔබ ලියන ටික හෝ ඔබට වැඩි ලකුණු ලැබෙන විදිහට ඔබ ඒ උත්තර ලියුම සකස් කරන එක හරි වැදගත්. විශේෂයෙන්ම ඔබට කියනවා දැන් මේ විභාගේ ලියන්න යන දරුවන්ට පොඩ්ඩක් කලින් වෙලාවට කලින් යන්න. මොකද 8ට පටන් ගන්න පුළුවන් 7ට යන්න. ගෙදරින් 6ට පිටත් වෙන්න. මොකද හේතුව මේ යම්කිසි ආකාරයක මේ පාර වෙන සිද්ධි වීමක් හෝ එක්කෝ ගමනාගමනේ අඩාල වීමක් නිසා ඔබට මේ විවාහකට ප්‍රමාද වෙලා යන්න වෙන අවස්ථාවක් තියෙන. ඒ තුලින් ඔබට අර ඔබට තියෙන කලබලකාරීත්වය වැඩි වෙලා අන්න එහෙම ගැටලුවක් ඇති වෙන්න පුළුවන්. ඒ තුල ඔබ පොඩ්ඩක් වේලසෙන යන්න. ඒ වගේම ඔබ මේ දැන් මේ අන්තිම මොහොතේ පාඩම් කරනදී පොඩ අදිෂ්ඨානයක් තුල පොඩි භාවනාවක් කරන්න ණඩියේද හික. පුළුවන් නම් මෝරපිරිත සජ්ජායනය කරන් ශ්‍රවණය කරන්න. ඒ තුලින් ඔබගේ මනස එක තැනකට අරගෙන ඔන්න පාඩම් කරන්න පහුගිය ප්‍රශ්නපත්‍ර ගැන පොඩ්ඩක් ඔබ වැඩිපුර අවධානය. ඒ තුලින් ඔබට පුළුවන් මේ ඉලක්ක කරගන්න මේ ඊළඟට මේ අපේ ප්‍රශ්නපත්‍රයේ මේ වගේ ප්‍රශ්නයක් ඒවි කියලා. අන්න ඒ දෙයට පොඩක් ඉඩ දෙන මේ කාලේ පොඩි කාල සීමාවකින් පුළුවන් තරම් මේ පහුගිය අවුරුදු 10 වගේ ප්‍රශ්නපත්‍ර බලලා ඔබ හිතන්න. උතර අනිවාර්යයෙන්ම ඔබට පුළුවන් මේ ව්‍යාපාර විභාගේ ජය ගන්න. ඒ වගේම දැන් ඔබට සෞඛ්‍ය තත්ත්වය ගැන මේෂ ලග්න හිමියන්ගේ සෞඛ්‍ය තත්ත්වය ගැනත් මෙතන මේ ඔබට මේ තියෙන පොඩ හෘද රෝගී තත්ත්වයන් පෙන්වුම් කරනවා. ඉන්නේ හදිස්සියේ ඇති වෙන හෘද රෝගී තත්ත්වයන්. ඉතින් මේ තුළ ඔබ පොඩ්ඩක් ඔබගේ මේ ජීවන රටාව විශේෂයෙන්ම ආහාර රටාව වෙනස් කරන්න. ඔය තෙල් අධික ආහාර ගැනීමෙන් පුළුවන් තරම් ඔබ මේ ඉවසෙන් පිට ඔය ආපන ශාලාවලින් ආහාර ගන්න ඕන. පොඩ්ඩක් මේ එකෙන් අයින් වෙන තෙල් අධික ආහාර පැණි රස අධික ආහාර ගද්දි පොඩ්ඩක් ප්‍රවේශම් ගන්න. ඒ වගේම මේ ඔබ මේ ආහාර රටාවත් එක්කම පොඩි ඖෂධ රටාවක් ඔය අපේ හෙළවෙදකමක තුල තියෙන ඖෂධීය දේවල් අන්න ඒවා පොඩ්ඩක් දැන් ඉඳන්ම ලෑස්ති වෙන්න මේ පාවිච්චි කරන්න. ඒ තුල කොහොමත් අර මේ ශාක අපේ ශාකශාල තුලින් එන තියෙන බෙහෙත් වර්ග දෙන බෙහෙත් නෙමෙයි අතන ඒවා ආහාර අතිරේක. අන්න ඒවා පොඩ්ඩක් හොයාගෙන හොඳ දක්ෂ වෛද්‍යවරයෙක්ගෙන් උපදෙස් අරගෙන පොඩ්ඩක් ඒ දේවල් ඔබගේ ආහාර රටාවට එක්රාසු කරගන්න. එතකොට ඔබට මේ තියෙන අවධානන් තත්ත්වයෙන් බැහැර වෙන්න පුළුවන්.
ඒ වගේම තව කියනවා නම් ඔබට මේ මේ වෙලාවේ මේ හදිස්සි අනතුරු වැටීම් තැලීම් සීරීම් වගේ දේවල් පෙන්눔 කරන. ඒක නිසා පොඩ්ඩක් අර හදිස්සි කලබලකාරී ගමන් බිමන් ඒ වගේව යන්න එපා. ඒවා යද්දී ඔබ පොඩක් කල් තියා යන්න හැම අතින්ම. ඒ හැර ඔබට මේ කාල සීමාව ඇත්තරම යහපත් කාල සීමාවක ආරම්භයේ සනිටුහන් කරන කාලයක්. මේ ඉදිරි පෙබ්‍රවාරි මාසේ වරනේ මේ ඉදිරි මාස දෙකම ආර තුන. කියන්නේ අප්‍රේල් මාසයේ දක්වාම තියෙනවා. ඉතින් ඒක නිසා මේ සුබ කාලයට ඔබ මූණ දෙන්න. ඒ කාලය වැළඳ ගන්න. මෙන්න යහපත් ලෙස මේ මාස තුන ධර්මයෙන් ඔබ ගත කරන්න. ආගමට වඩා ධර්මය මං කියන්නේ. විශේෂයෙන්ම මේ හැමෝටම යෝජනාවක් කරනවා මේ ඔබගේ ජීවිතේ කවදාකවත් කියලා නිම කරන්න බැරි ආනිශංස පින් ආනිශංස ලැබෙන දෙයක් කරන්න. ඔබ එක දවසක එක වේලක් ආහාර වේලක් ඔබේ. ඔබ බඩගින්න ඉඳලා ඒ ආහාර වේල ඇත්තරම් බඩගින්න ඉන්න කන්න නැති කෙනෙකුට දීලා බලන්න. ඒ කෙනා හැමදාම මේ බඩගින්න විඳින ගින්දර ඔබ එක වේලක් ඔබට ඉල්ලගෙන ඔහුට ඒ ගින්න නිමන්න. ඔබගේ ජීවිතයේ මේ සංසාර ගමනට මේ ජීවිතයට කවදාක්වත් ලැබෙන්නේ නැති විදිහේ ඉතාමත්ම මහත් ආනිශංසයක් ලැබෙනවා. ඔන්න ඒ දේ කරන්න. ඒ වගේම විශේෂයෙන්ම චන්ද්‍රපිත සූර්යපිරිත මෝරපිරිත ශ්‍රවණය කරන්ඩ සජ්ජායනය කරන්ඩ හැම විටම උදෑසන හවස. ඒ තුළ ඔබට පුළුවන් මේ ගමන ඉතාමත්ම සාර්ථක කරන. ඉතින් මේෂ ලග්නෙමයන්ට මේ පෙබ්‍රවාරි මාසේ වරන්නේ ඉදිරි කාල සීමාවම යහපතෙන් යහපත උදා වේවා කියලා ප්‍රාර්ථනා කරන මේෂ ලග්නෙමිය ඔබට තෙරුවන් සරණයි.